මේ නැව සිංගප්පූරු කාගෝ ෂිප් එකක් ඩාලි කියලා මේක අයිති සමාගම වන්නේ මෑස් කියන සමාගම කතානායකතුමනි ඇමරිකාවේ මේරිලන් වල බෝල්ටිමෝ වරායෙන් නැවගත වෙලා තියෙන්නේ මේ නැවේ කන්ටේනර්ස් 4644ක් තියෙනවා මේකෙන් 764ක් හැසඩස් වේස් ගණයට අයිති ඒ අනුව මේ වාගේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය රැගෙන යන ෂිප් එකක් අපේ වරායක් කරා යනවා නම් ගරු කතානායකතුමනි ප්‍රයර් ටු ඉන්ෆෝම් කියලා කන්ඩිෂන් එකක් තියෙනවා මුලින් දැනුම් දීලා ගන්න ඕන මම කියන්න කැමති මේ නෞකාවේ ඉන්ධන ගැලුම් මිලියන් 1.8ක් තියෙනවා මේ නෞකාව යම් අනතුරකට භාජන වීමේ ඉඩක් තියෙනවායි කියලා ඇමරිකානු හෝම්ලන්ඩ් සෙකියුරිටි එකක් දැනට කියලා තියෙනවා කලම්බු වරායට තමයි එන්න නියමිතව තියෙන්නේ ඒ නිසා මේක එනකොට බොහෝ විට අප්‍රේල් මාසේ 15 17 අතර කාලය තුල වෙන්න පුළුවන් කියලා ගණන් හදලා තියෙනවා මේ 4700න් කන්ටේනර් 56ක තිබුණේ පුපුරන ද්‍රව්‍ය ලිතියම් අයන් බැටරි විකාදන ද්‍රව්‍ය ගිනිගන්නා ද්‍රව්‍ය විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ නවන කාණ්ඩයේ හෙවත් ක්ලාස් 9 අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් වෙලා තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. අනිකුත් බහලුම් 4644 තුල තිබුණ දේ ගැන තවමත් විශ්ලේෂණය කරමින් සිටිනවා. පැහැදිලිවම මේ කන්වෙන්ෂන් එක අනුව ඒ පරිසර අධිකාරී වලින් අවසරය ගත යුතුව තිබෙනවා. අපි දැනගන්නට තිබෙනවා කිසිම අවසරයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අරගෙන නැහැ. ඒ නිසා මේක ඉතාමත්ම නරක තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම මේ බෝල්ටිමෝ බ්‍රිජ් එකේ නැව හැප්පුණ නිසායි අපිට දැනගන්නට ලැබුණේ මේක ලංකාවට එන නැවක් කියලා. මධ්‍යම පරිසර අධිකාරියෙන් පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දීලා නැහැ. මේ සම්බන්ධව දැනුම් දීලා තිබුණ නැහැ. අපි මේ වෙනකොට රේගුවටත් වරායටත් දැනලා තියෙනවා. ඒ ගැන වහම් පරීක්ෂණයක් පවත්වනවා. මුතුමාල කියපු කාරණාවට මේ නැව හැප්පිච්ච නිසා තමයි බාණ්ඩ මොනවාද කියලා හිතන් දැනගන්න ලැබිලා තියෙන. ඒක නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේ සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා. රාජ්‍ය අමාත්‍යතුමනි साउथ एशिया गेटवे टर्मिनल मेक इन अड्वांस धनंदी मेक संबंध आधिहत्मल मैक्स लंका प्राइवेट लिमिटेड लेवल 16 पार्कलैंड पार्क स्ट्रीट कलंबू 2 मे लंका एजेंट के नंबर एड्रेस मेकअब कथा करने की ताम वेदगत मे संबंधे रेगु माध्य प्रकाशक सीवली अरुपड़ සාමාන්‍යයෙන් ලංකාවට නැවක් එනකොට ඒ නැවේ ඒජන්තවරයෙක් ලංකාවේ සිටිනවා ඒ ඒජන්තවරයා විසින් ඒ නැවේ තියෙන බහලුම් ගණන එහි ඉන්න කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විස්තරයක් ශ්‍රී ලංකා රේගුවට සපයනවා මේ විස්තර සපයන්නේ ලංකාවේ මූදු සීමාවට ආවහම ඉතින් මේ නැව ඒ දුරට ආපු නැති නිසා අපිට එහෙම ප්‍රකාශ කරලා නැහැ ඒ නිසා ශ්‍රී ලංකා රේගුව හැටියට අපි දන්නේ නැහැ ඇත්තරම මේ නැව ලංකාවට එන නැවක්ද එහෙම නැත්නම් මේ නැවේ ලංකාවේ ගොඩ බෑම සඳහා බහලුම් තිබුණාද ඒ බහලුම් වල තිබුණේ මොනවාද කියන එක අපිට වාර්තා වෙලා නැහැ. ඒ වාර්තාව මෙච්චර කලින් අපිට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි සොයාගෙන යනවා. ඇත්තරම මේ නැවේ භයානක ද්‍රව්‍ය නැද ඩේන්ජරස් කාගෝ තිබුණද? නැවේ කවුද ඒජන්තවරයා? ලංකාවේ ඉන්න ඔහුගෙන් අපිට ඉතුරු විස්තර ලබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මං හිතන්නේ මේ නැව ඉතාමත් මෙක්මනින් ලංකාවට පැමිණේ කියලා. මේ ප්‍රශ්නේ නිසා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.